කැබිනට්කට යන්න බෑ කියලා තමයි මම නම් හිතන්නේ. තව මාසයකට ඉඳලා. ගෙනියන්න බෑ. දරා ගන්න බෑ කියලා තමයි. ජීවන විදිහ මම හිතන්නේ. ඊයේ ගෑස් බිල් වැඩි කරලා නැවත රිවර්ස් කරා. මේ ආණ්ඩුව කිසිම සැලසුමක් නැහැනේ බඩු මිල ගැන. බඩු මිල ගැන මම බාර වෙළඳ ඇමති ගිය කාලේ වෙළඳ ඇමති. අපේ කාලයේදී බඩු මිල අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් 20ක් වගේ අපි බඩු උපරිම අඩු මිල මේකයි කියලා තීරණය කරලා ගැසට් කරලා තිබුණා. 1000ක් වගේ නිලධාරීවරු ඕක චෙක් කරන්න අපි රට පුරා එවලා තිබුණා. ඒ වගේ පාලනයක් අපේ කාලේ තිබුණා. මම ඉන්නකොට හාල් මිල රුපියල් 80යි තිබුණේ. දැන් 200යි හාල්. මම ඉන්නකොට පිටි පාන් පිටි තිබුණේ රුපියල් 80ට දැන් රුපියල් 220යි. රාත්‍රල එකක් පාන් රුපියල් 30ට තිබුණා අවුරුදු දෙකට පෙර දැන් 130යි. දැන් කිරි පිටි 385ට තිබුණා අපේ කාලෙදී දැන් 785යි. ගෑස් 1500ට අපි ලබා දුන්නා දැන් 5000ක්. මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? අනිත් එක පොහොර දෙන්නේ නැති නිසා දැන් මම කිව්වා කෝටියක් එකේ කුවි ගොවි පවුල් අද අනාථ වෙලා මේ කණ්ඩ බොන්න නැතුව ලක්ෂය 20ක් පවුල් කෝටියක් විතර සමාජිකය දැන් මේ තත්යකට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ ජනාධිපතිතුමා ගත්ත වැරදි තීන්දුව නිසා තමයි මේ ඔක්කොම උනේ. එතුමා ජනතාව ගැන ආදරයක් තියෙනවා නම් මේ අරගල භූමියේ ඉන්න අයගේ ඉල්ලීම එතුමා ඉටු කරන්න ඕන. ඒක ඉටු කරව නැත්නම් මේ රට විනාශ වෙනවා. 225 විගණනය කරන්න ඕන කියලා ඒක හොඳ යෝජනාවක්. අපිත් ඒකකට ඒකට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අනිත් කාරණා තමයි මේ වැනි විට මම හිතන්නේ කාර්මික වුණාසේ ඇතුළු අර පස් පහට සම්බන්ධයි බිෂොප් කියන්නේ පාප්පාන්සේ හමුවෙමට කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුතුවන් මතේ මොකක්ද? ඒක එතුමා ලංකාව තුළ උපරිම මහන්සි වුණා යුක්තිය ලබා දෙන්න. ඒක බැරි වුණ නිසා තමයි ඒ පාප්පාන්සේ හම්බෙන්නේ යන්නේ. දිගින් දිගටම ජාත්‍යන්තරයේ ඒ හැම එකටම ජනාධිපතිව තමයි වාකීම බාර ගන්න ඕනේ.